Thank you.
はあ、ええ、うん、おいさんでし、うん、だ、ほんだ、ほんだ。को गई हरी लुनु कैटे आकने हैं नहीं मंदन कलुआ माँ काटते हैं आधे वालांटी कटिया है ने साली का ने हेटे वारिंग कि अंडे बेरी कम कूदने हैं वो ये म कोमे मोको තියාගන්න බැරි කමට දුන්නේ කිලිට එක්සයිස් පොතකුත් ඕනයි කීවා එහෙමනම් ඉතින් නානෑ ලොරිය යන්න කලින් යන්න යන්න වෙයි ඔව් ඒකනේ මාත් කියන්නේ මෙතන උල ගහගෙන ඉන්න මේ ටික පටවන්න උදව් කරන්න නැතිව අද දින මම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාරගත් වික්‍රමසූරිය මැතිඳුන් අප පාසලේ ආචාර මණ්ඩලය වෙනුවෙනුත් ඒ වගේම ශිෂ්‍යවරයන් ශිෂ්‍යවරියන් වෙනුවෙනුත් එලෙසම දෙමාපියන් වෙනුවෙනුත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අද දක්වා කාලය තුල මෙම පාසල ලබාගත් කීර්ති නාමය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ භාර දූර කාර්ය ඒ මෙහෙවර ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා ඉස්කෝලේ ඇරෙන්න කලින් මටත් මේ ඇඳුම් ටික හවර් කරගන්න හැක් වෙයි දන්නේ නැහැ නේ අරමකෝ අර අපි මේකේ ඉඳලාට නෑ පොඩ්ඩක් ඉවසලා ඉන්න නෑ නෑ මං කිව්වේ මේ බෙරේ හරි බරයි කියලා හරි හරි ඕන් අපියා බර හවර් කරගන්න එකයි ඇත්තේ මේ සිරිමල්ලයි ඔය එනකොට ඔය දොර හොඳට වහගෙන ඉන්න ඕනේ. මට පේනවා මට දැනෙනවා
මේ පාසලේ බොහෝම අඩු ලුහුඬුකම් අඩු පාඩුකම් තියෙනවා කියලා. මට ඕන කරලා තියෙනවා මේ අඩු ලුහුඬුකම් තරණය කරගෙන ජය අරගෙන මේ පාසල මේ ප්‍රදේශයේ කීර්තිමත්ම පාසල බවට පත් කරා. ඒක එහෙම කරන්න පුළුවන් කියලා මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා මට අවශ්‍ය වෙන්නේ මේ ගුරු මණ්ඩලේ දෙමාපියන්ගේ මේ දූ දරුවන්ගේ සහයෝගය මට ලැබෙන්න ඕන. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා ඒ සහයෝගය මට අවංකවම දෙන්න. මං කිව්වේ අර ගුණවතිය වලන් ටිකක් තියෙනවා මේ කළුමුදලාට ගිහින් දෙන්න. ඕ ග්‍රාමසේක මහත්තයලෙන් එන්න කිව්වා. ග්‍රාමසේවකලේ ෂ අර මකනේ බං මේ උඹගේ හතර මායෙන් පස්සෙන් බුසිලා ගනින් මාවට නංගු ඇඳ ගන්න එපා. මේ
මගේ මගුලක් නෙමෙයි. ග්‍රාමසේකර මහත්තයාෙන් ෆයින්ඩයක් ඇව්වා. යන්නේ එකයි ඇත්තේ. මොන මගුලක්ද මම උදේ පාන්දර? ෂ්. තිලව්ව. අවදින් කොයි? යම්පා. මොකද ගියේ බොල් රටනෝ. සැන්දෑව කී අපේ අනේ හැබැට උඹ දැන්ද ආවේ? උඹලට තම වැඩක් බාර දෙන්න ඕන. මං කීයේ ඉඳන් මෙතන බලන් ඉන්නේ? බලන් ටික නම් ඉතින් කරත්තට දාගන්න බැරි ඈ. පොඩ්ඩක් එලිපහඩියට වරෙන්ග උඹගේ මූණ ඩිංගිත්ත බලා ගන්න. අනේ අපේ මුකාබන් නිකන් හොල්මනක් දැක්ක වගේ තුස්තිම් බුහත වුනේ. අනේ ඉතින් ඒක එහෙම වෙන්න එපා. උඹ මට සමාවෙන්. මං හිතුවේ මේ උක්කුවා කියලා. ඒක තමයි මාත් බැලුවේ උඹ මේ ගේ ඇතුලේ ඉඳන් පොල්ලෙන් ගැහුවා වගේ කතා කරන්නේ මොකද කියලා. අනේ ඇත්තට මේ ඕජලයට උදෙන්ම වරෙන් කියලා මං මෙච්චර කියලා. ඔජලේ මං උඹ නෙවේ මං කිව්වේ මේ උක්කුවට. ඕ ඒක මිසක්කා. හැබැයි මම ඔජලේක් නෙයි නං. උඹ මෙච්චර එන්න කියලාත් ඉතින් මේ ඌ එන්නේ නැති එකේ ඈ ඔජලේක්ම තමයි. උඹ නම් අද පින්න මලක් වගේ ලස්සනයි ඈ. ඒකෙන් කාරි නෑ. මොකෙක් කරි දැක්කොත් මේ ගමේ වසල හමාරයි උන්. උණවතීගේ කතාවේ ඇත්තක් නැත්තේ නැ. ඉස්කෝලේ ඉවර වෙන්න කලින් මට කොහෙන් හරි එක හොයලාගෙන දෙන්න ඕනේ. නැත්තම් මමයි මේකට වග කියන්න වෙන්නේ.